ආයිබෝවන් කියලා ඔයාලා හැමෝම සාදරයෙන් මගේ YouTube channel එකට අදත් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් අරන් ඉන්නේ හැමෝම හදන්න ගන්න ජයන් ග්‍රුවම් ගැන කෙයාරින් වීඩියෝ එකක්. මේ වීඩියෝ එක බලලා මේ වීඩියෝ එක හොඳයි නම් ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, අමතක නොකර මගේ YouTube channel subscribe කරලා තියාගන්න. එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. මුල ඉඳලා කතා කරොත් මේගොල්ලා ගේන්න කලින් ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ ටෑන්ක් එක සෙට් අප් කරන් ඉන්න ඕනේ. ටෑන්ක් එක ගැන කිව්වොත් මේගොල්ලන්ගේ ටෑන්ක් එකේ සයිස් එක අඩි 6ත් 7ක් අතර, අඩි 4ක් විතර පළල, අඩි 3ක් විතර උස ටෑන්ක් එකක් ගත්තොත් ගොඩක් හොඳයි. මෙයාලගේ ටෑන්ක් එකට ප්ලාන්ට් ජාතිය දාන්න නම් යන්නවා. මොකද මේ කට්ටිය ශාකභක්ෂක මාළු ජාතිය. මේ අය ආයිතින් ඕනම වෙලාක විනාඩි 10 ඇතුළත ඕනම තැනකට දැම්මොත් තැන තියෙන හැම කොළ ජාතියක්ම කාලා දානවා. මොනවාද කියලා අදාළ නැහැ. මේගොල්ලෝ මාරම පෙරේත මාල් ජාතිය. එහිඳ ඔයගොල්ලෝ ටැංකේට පොඩි ගල් ජාති විතරක් දැම්මට කමන්නේ. ප්ලාන්ට් ජාති නම් දාන්න යන්න එපා. ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. මොකද මේ කට්ටිය ප්ලාන්ට් වල පත්තම පෙරේතයි. ඒකයි ටැංකෙන් පස්සේ අපි මේ අයගේ මිල ගණන් වලට යමු. මේ අය මේ දිනවල අඟල් 2ක විතර මාළු ජෝඩුවා රුපියල් 300 350 400ක් වගේ මුදලකට තමයි මේ දිනවල අලෙවිවන්නේ. ඊළඟ දේ තමයි මේ අය ගෙදර ගෙනල්ලා ටැංක එකට දැම්මට පස්සේ ඔයා එයාව බලා ගන්න ඕනේ කොහොමද කියලා. මේ අයව අනිත් මාළු දානවා වගේ ඔයාගේ ටැංකියෙන් වතුර ටික පැකට් එකට දාලා පැකට් එක විනාඩි 10 15 ටැංකියකට පාවෙන්න තියලා තමයි දාන්න ඕනේ ටැංක එකට. ඊට පස්සේ මෙයාට ස්ට්‍රෙස් වෙලා ඉන්න හින්දා ඔයා වැඩි ටැංක එකට අත අරෙහි මේ දාන්න යන්නවා. ඉන්න දවසක් දෙකක් විතර ගියාට පස්සේ තමයි මෙයා කෑම ගන්න පටන් ගන්නෙ. මොකද මෙයා බය වෙලා හිටමු නිසා. ගොඩක්ම පුළුවන් නම් ඔයගොල්ලන්ට පැලට්ස් වර්ග දෙන්න. පැලට් වර්ග දුන්නොත් ඔයාට පුළුවන් මේ මාළුව ගොඩක් කල් ජීවත් කරගන්න. ඒ වගේම මෙයා කොළ ජාති ගන්නත් ගොඩක් ආසයි. දා කෑම දෙන අතර තුර අලකොළ, කංකුන්, මුකුණු වැන්න, ගෝවා ඒ වගේ දේවලුත් දෙන්න පුළුවන්. ඒකෙන් ඔයාට මේ මාළුවාගේ ඇඟේ රෝස පාට වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම මේ අයට ගොඩක් අය මස් මාළු දෙන්න යනවා. ඒක නම් කරන්න බෑ. මෙයා ශාකභක්ෂක මාළුවේ. එයාට මස් මාළු පුරුදු කරොත් අනිත් මාළුන්ටත් කොටන්න බලනවා. ඒ හින්දා මේ අයට මස් මාළු දෙන්න යන්න එපා. මේගොල්ලෝ ඒක කන්න කැමති නැහැ. හරි, දැන් කෑම ගැන කතා කරලා ඉවරයි. අනිත් දේ තමයි ඔයගොල්ලන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් මේ ඇත් එක්ක දාන්න පුළුවන් තව මාළු මොනුන්ද කියලා. මේ ඇත් එක්ක දාන්න පුළුවන් මාළු කිව්වොත් ඔස්කා, ඉරිඩීෂන් ශාක්ලා, මොසැම්බික්, ටැංක් ක්ලීනර්ස්ලා. මෙයාගෙන් සයිස් එකට වඩා අඟල් 2-3ක් පොඩි මාළු දැම්මට කමන්නේ. මෙයාට වඩා ගොඩක් පොඩි මාළු දාන්න යන්න එපා. මෙයා එවුන්ට කොටලා මරනවා. ඒ වගේම මෙයාට මේ ටැංක් එකේදී ඔයා මේ පුළුවන් නම් හැම වෙලෙම අත ගන්න බලන්න. නැත්තම් මේ අත ගන්න නැතුවම හැදුනොත් කොටන්න පුරුදු වෙනවා. ටැංක් එකේ අත තිබ්බම අතර ගහලා දාන තැනටම මෙයා කොටන්න ගන්නවා. එහෙනම් පුළුවන් හැම වෙලාවෙම එයාව අත ගන්න බලන්න. ඒකෙන් ඔයාලට පුළුවන් මේ මාළුව අතට හුරු ගන්න. මේ මාළුව අතට හුරු ගන්න ලේසිම මාළුවේ. මම ඒක ගැන වෙනම වීඩියෝ එකක් ඔයගොල්ලන්ට දෙන්නම්. ඊළඟ දේ තමයි කෑම වලින් පස්සේ මෙයාව විජහට ලොකු කරගන්න ඕන දෙන්නේ. හැමෝම විජහට ලොකු කරගන්නේ කොහොමද කියලා අහනවා. ඒකට උත්තරේ තමයි ලොකු ටැංක් එකක් දෙන්න. වතුර ප්‍රමාණය සාමාන්‍යයෙන් ටැංකියේ 4ට බෙදලා 3ක් විතර පුරවලා තියන්න. ඒක ගොඩක්ම හොඳයි. ඊළඟ දේ තමයි මෙයාට ගොඩක් අය කියනවා ෆිල්ටර් සිස්ටම් දෙන්න ඕනේ නැහැ කියලා. ඕනම මඩ වතුරක හැදෙනවා කියන එක හරි. මෙයා ඕන වතුරකට ඔරොත්තු දෙන හොඳ ෆිට් මාළුවේ. හදන්න ලේසි කියන්නේ ඒකයි.
එත්වා එයා එහෙම කුණු ජරා වතුර හිටියා කියලා එහෙම වතුර දාන්න හොඳ නෑ. මොකද මේගොල්ලන් විජහාර දිලීර රෝගේ යන මාළු జాතිය. එහින්දා පුළුවන් නම් පොඩි ෆිල්ටරයක් පොඩි එකක් හරි මේ ටැංකියකට දෙන්න බලන්න. නිතරම හොදන්න යන්න එපා. මොකද මෙයා මේ කොච්චරවත් දියසෙවල් කන්නාස් මාළුවෙක් ඔය හොදනවා නම් සාමාන්‍යයෙන් හොදන විදිහට හතරෙන් එකක් අඩු කරලා හතරෙන් එකක් වෙනකන් අඩු කරලා ඊට පස්සේ අලුත් අතුරු පුරවන්න. අතුල්ලන්න මොනවත් කරන්න යන්න එපා. කුණු ටික විතරයි යවන්න. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. වීඩියෝ එක අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. හැමෝටම කියනවා මගේ channel එක subscribe කරලා තියාගන්න කියලා. ඊට හැබැයි notification bell එකත් click කරලම තියාගන්න. මං අලුත් වීඩියෝ එකක් දැම්ම ගමන් වාගේ phone එකට ගෙන්න ගන්න. පොඩි ඉල්ලීමක් කරන්න තියෙනවා. දැන් මාස 6 සම්පූර්ණ වෙලා ඉවරයි. ඒ subscribers ලා 1000 ගහන්න බැරි වුණා. subscribers ලා 1000 ගහන්න පොඩ්ඩක් support එකක් දෙන්න. subscribers ලා 100 නැග්ගාම මම ඔයගොල්ලන්ට පොඩි tag එකක් දෙනවා. ඒ tag එක තමයි මම අලුතේ පොණ්ඩයක් අදුවා. ඒ පොණ්ඩේගේ වීඩියෝ එකක් අරන් එනවා ඔයගොල්ලන්ට. ඒකට දාන මාළු මොනින්ද කියලා වීඩියෝ එකක් අරන් එනවා. ඒ ඉල්ලීමත් ඉල්ලන ගමන්ම මම අදට සමු ගන්නවා. එහෙනම් set එකම සනීපෙන් මේ කොරෝනා රෝගෙන් ආරක්ෂා වෙලා ඉන්න ඕනේ. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි.